හිතවත් මිත්‍රනි LR News අපි නිරන්තරයෙන්ම කියන කතාවක් තමයි 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මිනිස්සු තමන්ගේ කතරේ ගහන්නේ පක්ෂයකට එහෙම නැත්නම් බලය දෙන්නේ පක්ෂයකට ඉන් පස්සේ තමයි මනාප ලකුණු කරන්නේ ඒ නිසා 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ක්‍රමය අනුව කේවල ක්‍රමයට පත් වෙච්ච මන්ත්‍රීවරයෙකුට වඩා තත්ත්වය වෙනස් කේවල ක්‍රමයකදී නම් අනිවාර්යයෙන්ම අපි ඡන්දය දෙන්නේ පුද්ගලයෙකුට ඔහුට එතකොට മന്ത്രി ආසනය වෙනස් කරලා නැත්තම් විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවට හරි ආණ්ඩුවේ ඉඳලා විපක්ෂයට හරි මාරු වීමේ හැකියාවක් තිබුණා. හැබැයි 77 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මීට වඩා වෙනස්. අවාසනාවකට මත අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයට. සරත්ෙන් සිල්වා දීපු වැරදි නඩු තීන්දුවක් අනුව තමයි අද වෙනකොට එහෙට මෙහෙට පයින් ගැඹි කාලකන්ණි දේශපාලන නිර්මාණය වෙලා තියෙන්නේ. මිතරුනි අපේ රටේ ඉන්න හාල්පාරු දේශපාලුවෝ ඒට මෙහෙට පයින්නේ ප්‍රතිපත්තිමය කාරණා හේතු කොටගෙන නෙමෙයි තමන්ගේ බඩගෝස්තරය පිළිබඳ ප්‍රශ්නවලට විශේෂයෙන්ම විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයෙක් ආණ්ඩු පක්ෂයට පයින්කොට ඔහුට බොහෝ දේවල් ලැබෙනවා මුදල් තානාන්තර විතරක් නෙමෙයි තවත් බොහෝ දේවල් මිනිස්සු නොදන්න දේවල් විශේෂයෙන්ම ගෑණි දරුවෝ විතරක් නෙමෙයි ගෙදර ඉන්න හාල්මැස්ස කරපොත්තන්ටත් මේ ක්‍රමයේ යටතේ පක්ෂ මාරු කරනකොට තනතුරු තානාන්තර වාහන සියල්ලම ලැබෙනවා. මේ නිසා තමයි ඒ පැත්තෙන් මේ පැත්තට පයින්. හැබැයි අපේ රටේ අහිංසක මිනිස්සු මේක තේරුම් නොගෙන නිරන්තරයෙන්ම මේ කාලකන්ණින්ට කතරේ ගහනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රතිපත්ති මොනාද කියලා හොයලා බලන්නේ නැතුව ඔවුන්ගේ ඉතිහාසය මොකද්ද කියලා හොයලා බලන්නේ නැතුව අන්තිම වගේ ගිහිල්ලා කතරේ ගහනවා. ඒ ප්‍රතිඵලයක් විදිහට කතරේ ගහලා ඉන්පස්සේ අවුරුදු 6ක් තිස්සේ විඳවනවා. ඡන්ද ඔන්න මෙන්න කියලා ආපෞසරයක් මේ කාලකන්ණි ටික ඇවිල්ලා මිනිස්සුන්ගේ බඩ අතගාලා ඔළුව අතගාලා අතවනලා ඡන්ද ටික ගන්නවා. මේ කාලකන්ණි ක්‍රමය අපට වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අද වෙනකොට සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ව්‍යාපාරයේ ඔහුගේ රෙද්ද පල්ලේ බේරෙන්නට පටන් ගන්නවා. සජිත් පටන් ගත්තේ මේ රටේ මහා බරපතල වෙනසක් කරනවායි කියලා කයිවරු ගහගෙන. හැබැයි දැන් ඩයන එලි කරලා තියෙනවා සජිත් සහ පොට්ටු අතර තිබෙන සම්බන්ධය. ඒ විසරක් නෙමෙයි තිස්ස අත්තනායක නිරන්තරයෙන්ම පොට්ටුවත් එක ගනුදෙනු කරනවායි කියන එක ඇය එලි කරලා තිබෙනවා. විශේෂයෙන්ම ඉදිරි දින කිහිපය ඇතුළත චමින්ද විජේසිරි හේෂාන් විතාන මයන්ත දිසානායක කියන මන්ත්‍රීවරු තුන්දෙනාම ආණ්ඩුව සමග එක්වීමට නියමිතයි කියන එක තමයි ඩයන කියලා තියෙන්නේ. විශේෂයෙන්ම මිත්වරුනි මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස රටට උත්තර දිය යුතු වෙනවා ඇයි මේ වගේ කාලකණින් වැඩක් වෙන්න ඉඩ දීලා බලන් ඉන්නේ කියන කාරණය. විශේෂයෙන්ම මේ වෙනකොට එළිවෙලා තිබෙන තවත් කාරණයක් තමයි මේ මයන්තලගේ හේෂලගේ විජේසිරිලගේ පක්ෂ මාරු කිරීමේ ඒ කුපාඩි වැඩ සංවිධානය කරලා තිබෙන්නේ නැත්තම් කපුකම කරලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි තිස්ස අත්තනායක කියන කාරණේ. මිත්‍රවරුනි ඔබට මතක ඇති 2015 තිස්ස අත්තනායක මැතිවරණය ඔන්න මෙන්න කියලා මහින්දගේ රෙද්ද අස්සට රිංගුවා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහුට ලෝකයේ අඩුම කාලයක් සෞඛ්‍ය ඇමතිකම දරපු පුද්ගලයා බවට පත්වීමේ හැකියාව ලැබුණේ. මිත්‍රවරුනි මේ විදිහට මිනිස්සුන්ගේ ඡන්ද කොල්ල කාලා මේ වගේ කුපාඩි දේශපාලනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තීන්දුව ගැනීම මේ රටේ ජනතාවගේ වගකීමයි. ඒ විතරක් නෙමෙයි දැනට එළි වෙලා තිබෙන කරුණු අනුව මේ පහුගිය 20 වෙනි සංශෝධනයේ දවසේ තමයි මේ මන්ත්‍රීවරු තුන්දෙනත් ආණ්ඩු පක්ෂය සමග එකතු වෙන්නට සැලසුම් කළා තිබුණේ. හැබැයි මහින්දගේ උපදෙස් මත ඉදිරියේදී පැමිණෙන අයවැය විවාදයේදී මේ විදියට මාරු වෙන්න කියලා තමයි මහින්ද උපදෙස් දීලා තිබෙන්නේ. මොකද එතකොට විශාල කාලයක් තමන්ගේ ප්‍රචාරක වැඩ කරගැනීමේ හැකියාව ලැබෙන නිසා. මිට්ටෝරණි මේ වෙනකොටත් තිස්ස අත්තනායකගේ කුපාඩි දේශපාලනය සම්බන්ධයෙන් සෑහෙන තොරතුරු ප්‍රමාණයක් දේශපාලන විචාරකවත් සතුව තිබෙනවා. හැබැයි සමහර පුද්ගලෝ මේවා එලි කරන්නේ නැහැ තමන්ට ලැබෙන වාසි පාක්කුඩන් හින්දා. හැබැයි දවසින් දවස මේ රටේ ජනතාවට මේ සිද්ධ වෙන විනාශයට සජිත් ප්‍රේමදාස වගේම තිස්ස අත්තනායකත් උත්තර බඳින්න දවසක් එනවා. මිට්ටෝරණි දවසින් දවස රට බල්ලට යනවා. බල්ලෝ පාලනයට එනවා. මේක පාලනය කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද මේ රටේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට. ඒ නිසා පරමාධිපත්‍ය හිමි ජනතාව හැටියට මින් ඉදිරියටවත් කොන්ද පණ තියෙන තමන් කියන දේ කරන දේ කියන සැබෑ ලෙස මේ රටට ආදරය කරන සැලස්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි අරගලින් තුර ජයග්‍රහණයක් නොමැති බව ඔබට සිහිපත් කරමින්
මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.